අයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාට. අද ඔන්න අපි ආපහු ගාඩන් එකට බැස්ස හොඳ දීප්තිමත් දවසක් බලන්න වටපිට නිකන් හරි ලස්සනයි නිල් අහස. ගහකොළ හොඳට ප්‍රබෝධමත් තියෙන වෙලාවක අපි අපේ ගාඩන් එකේ විස්තර ටිකක් තමයි ආයෙත් කතා කරන්න. හැමදාම දකින ගාඩන් එක තමයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඔගොල්ලන්ට පේනවා ඇති අපේ වගාව ඇත්තටම නිල් පාටට කොළ පාටට එක එක පාට වලින් තියෙනවා. රාබු වගාව තමයි මෙතන තියෙන්නේ. තවම රාබු අලහින් තියෙනවා හොඳට. මට හරියට ආසයි තෙන්නේ මෙන්න මේ ගෝවා ටිකට බලන්න. නිකන් ගෝවා කොළ පාට වීගෙන එනවා, නිල් පාට වීගෙන එනවා. ගොඩක් කොළ ගෝවා දම් පාට නෝකොල් හැදීගෙන එනවා. මේ හැම දෙයක්ම ඇත්තටම තනිකර මේ ස්වභාවික පොහොර, එහෙම නැත්නම් මේ කාබනික පොහොර වලින් තමයි ගොඩනගලා තියෙන්නේ. ඉතින් බලන්න ඔය අපේ කට්ටියට කොච්චර කිව්වත් එච්චර ඔළුවට වැටෙන්නේ කාබනික පොහොර හරියට හොඳ ක්වොලිටි, ඒ කියන්නේ හොඳ තත්වයේ කාබනික පොහොර අදාගත්තොත් විශාල වශයෙන් නොවුනත් තමන්ගේ මේ ගෙවතු වගාවක් කරගන්න කාබනික පොහොර ඇති. හරියන්නේ නැත්තම් තමයි ඉතින් රසායනික පොහොර ඩිංගක් දාන්න ඕනේ අන්තිමට. වාගේ ඉස්සර අර කට්ටිය ලංකාවෙන් පුරුදු වෙලා හිටියනේ ගොඩාක් රසායනික පොහොර දාන්න. ඇත්තටම කවුරුවත් දැන් එහෙම කරන්නේ නැහැ. මුදල් අතින් අමාරු හින්දා ඉතින් වැඩිපුර කාබනික පොහොර දාලා අඩුවෙන් රසායනික පොහොර දාලා හදන්න පුළුවන්. මේ වගාවේ නම් ඇත්තටම කිසිම රසායනික පොහොරක් නැහැ. අපි දාලා තනිකරම කාබනික ගෙවත්තක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ගෝවා ටික තියෙනවා. ඊට පස්සේ නෝකෝල් රාබු කොළ අපි පොඩ්ඩකට ඉස්සෙල්ලා කඩාගත්ත මේකෙන් රාබු කොළ. ඊට පස්සේ තාමත් මේ විශාල නෝකෝල් අල තියෙනවා. දැන් එකින් එක අපි ගලවමින් යන්නේ ඇත්ත වශයෙන්. ඉතින් හිතා ගන්න පුළුවන් මේ තත්ත්වෙට මේ නෝකොල් අලෙහිම හදලා තියෙන ඇත්තටම 100% මේ කොම්පෝස්ට් තනිකර කාබනික පොහොර 100%ක් කාබනික පොහොර. ආය අපිට ගෝවා කොළ ටිකක් එහෙම කඩලා උයන්ද කාලේ හරි වගේ. පේනවනේ කොළගෝ. ඊට පස්සේ අපේ කාබනික කැරට් වගාව පේනවා. මම උදේ වතුර දාලා එකින්ද පොඩ්ඩක් කැරට් ගස් ටික බිමට පාත් වෙලා තියෙන්නේ. කැරට් කැරට් ඊට පස්සේ මෙතන තිබ්බ මේ රාබු ගස් ටික ගලවලා දැන් හිස් තැනක් ඇවිල්ලා තිනවා. මෙන්න බලන්න දැන් තව වගාව. මේක ඔයගොල්ලෝ වැඩි දැක්කේ නැහැ. මගේ බීට්රූට් ටික බීට් කොළ. ඇත්තටම බීට් කොළ කන්න තමයි වැඩිපුර හොඳ. අලත් ඉතින් තියෙනවා. හරි අල හරි ලාබයිනි කඩේ. ඒකෙන්ද අපි මේ ගොඩාක් එළවලු වල ඇත්තටම මේ තියෙන එළවලු බලන්න. මේ වගේ අපි කොළ මෙල්ලුම් කන්න තමයි කැමති. මොකද ඒවා මෙහි කඩවල් වල ගන්න අමාරුයිනේ. බීට් කොළ වුණත් තියෙනවා. ඒ වුණාට මේ ගොඩ බීට් කොළ හොයාගන්න අමාරු. ඒකෙන්ද ඉතින් බීට් යට හදලා ඊට පස්සේ කොළ අපේ ආහාරයට ගන්න එක තමයි අපි කරන්නේ. මොකද ඇත්තම කිව්වොත් මේ වගේ දැන් මේ කැරට් කිලෝ එකක් හැම මේ දවස්වල ඩොලරයයි කඩේ ලොකු කැරට් අල. ඉතින් එතකොට මෙහෙම අමාරුවෙන් මේ පාත්ති අදාගෙන කැරට් හදන්න ඕනේ නැහැ. ලාභයට ගන්න ඕනේ. ඉතින් හරි ලාභයට තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේවා තනිකර වසවිස නැති 100%ක් ස්වභාවිකව හැදෙන ආහාර නිසා ඉතින් ඇත්තටම රසයේ වෙනසක් තියෙනවා. මගේ බීප් වගාව. ඊට පස්සේ තුන්වෙනි පාත්තියට අපි එනවා. තුන්වැනි පාත්තියේ ඇත්තටම තියෙන්නේ කේල් කියන කොළ වර්ගයේ කේල්. හරි රස මැල්ලුමක් මේකේ හදන්න පුළුවන් කේල් කොළ වලින්. ගොඩාක් ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික ගෘහණියෝ ඒගොල්ලෝ හදා ගන්නවා කේල් කොළ මැල්ලුම්.
ගෘහණියෝ කිව්වට අපිටත් හදන්න පුළුවන්, ගෑනු පිරිමි දෙගොල්ලන්ට හදන්න පුළුවන්. හැබැයි අරගොල්ලන් තමයි හොඳට පොඩියට කපන්න ලියලනවා කියලා කියන්නේ එහෙම කරන්න පුළුවන්. ඒකින්ද මේ වගේ මැල්ලුම් හදා ගන්නවා මෙහි ඉන්න ලංකාවේ අය කියලා. දැන් එන්නේ අපේ වගාව දියුණු වෙනවා. ඒකයි එකම වගාව වුණාට ගහකොළ ටිකක් දළු දාලා එනවා නේද? බලන්නකො දැන් මේ නිවිති. ඔය තියෙන නිවිති. ඊළඟට අපි එනවා කොරියන්ඩ, එහෙම නැත්නම් ගොටු කොළ වගාවක් මෙතන තියෙනවා. ඒ ටිකට මල් එහෙමත් පිපිගෙන එනවා ගාඩන් එකේ. එහෙමෙන් ඉතින් අපි ඔය 100%ක් කාබනික කියපු වගාව තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්නගෙන ඉන්නේ. කේල් මට පොඩි වැඩක් කරන්න තියෙනවා. මෙන්න මේ ගස් තක්කාලි වලින් මොකක්ද කෑමක් කියන්නේ ලුණු මිරිසක් වගේ හදන්න වෙනවා. වෙලාවක හදන්න ඕන. එමනම් අපේ ගෙවත්තේ දර්ශනීකුත් එක්කම නතර වෙමු. සියලු දෙනාට ජය වේවා කියමි.